සමහර මේකට කියනවා කොරෝනා රැස්වීම කියලා. මොකද කාමරේ ඉන්නේ 500යි නැත්තම් 200යි. නැත්ත වශයෙන්ම මේ පුදුම වෙලා තියෙන්නේ මේ මේක මේක මේ සීමාවෙන් අපිට විතරයි. ජනාධිපති අගමැති එනකොට දහස් ගණන් බස්වල දාලා ගේනවා. බස් එකේ එනකොටත් කොරෝනා හැදෙනවා. රැස්වීමට ගියාමත් කොරෝනා හැදෙනවා. රැස්වීමේදී කොරෝනාම යහන්නේ. ආපහු යනකොටත් කොරෝනා හැදෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා කොරෝනා නැහැ කියලා රටේ. ඔයා නවත්තලා අර ගැසට් එක දාලා ඒ PHI ලගේ අඩු ගානේ මේ වර්ජනය නවත්තන්න කියලා මං ඉල්ලීමක් හැමදැනම කොරෝනාව පැතිරෙනවා. මේ ආණ්ඩුවේක පාලනය කරන්නේ පරීක්ෂාව කරන්නේ කිසිම පරීක්ෂණයක් කරන්නේ. අන්න ඒක පාලනය කරන්නේ නැත්තම් විශාල ප්‍රශ්නයක් එනවා. කරුණාකරලා දවසකට පරීක්ෂණ 5000ක්වත් පවත්වන්න කියලා. නැත්තම් මේක නවත්ත ගන්න බෑ. ආණ්ඩුවේක කරන්නේ නැහැ. කොරෝනා ගැන කතා කරන්න බය. කොරෝනා කියලා ඡන්දේ කල් දැම්මුවොත් පැරදෙන නිසා. කොරෝනා හැදෙන මරණත් කමන්නේ ඡන්දේ තියාගන්න ඕන කියලා. දෙවන එක තමයි ආර්ථිකය. සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. කිසිම විසඳුමක් නැහැ. ගෙදර ආර්ථිකය කැඩිලා. අතේ සල්ලි නැහැ. කොහොමද මේ ආණ්ඩුව ප්‍රශ්න විසඳන්නේ? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.